පුළුවන් සුබ දවසක්. ඉතින් අද අපි කතා කරන්නේ අපේ මේසරේ ඕලෙවල් වලට යන නංගිලා මල්ලිලාට ඕලෙවල් චිත්‍ර පේපර් එකට කොහොමද ලකුණු ටිකක් වැඩියෙන් අරගන්න කියන එක. ඔගලන් දැන්ටමත් දන්නවා ඕලෙවල් වලට තියෙනවා පේපර්ස් තුනක්. හුඟක් අයගේ මතයක් තමයි ඕලෙවල් වලට චිත්‍ර වලට එකක් ගන්න එක හරි අමාරු වැඩක් කියලා. ඇත්තම කියනවා නම් අමාරු නෑ. අපි මේ පේපර් එකට මූණ දෙන විදියයි වෙනස්. අපි ඒක හරියට වටහාගෙන නැහැ. මේකේ ලකුණු එන්නේ කොහොමද? අපිට ලකුණු ගත යුත්තේ කොහොමද කියලා අපි ඒ ගැන කිසිම තේරුමක් නැතුව තමයි ඕලෙවල් විභාගයට පෙනී සිටින්නේ. ඒ කියන්නේ චිත්‍රවලට. දැන් අපි බලමු අපි කොහොමද මේ චිත්‍රවල වල පේපර්ස් තුනටම ලකුණු එක හා සමානව එක එක මට්ටමකට රඳා පවත්වාගෙන මේ පේපර් ඕලෙවල් වලට ඒ සිහිනයකට යන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් මම මේ කියන්න යන්නේ ඕගලන්ට ඕලෙවල් වලට මේ චිත්‍ර පේපර් එකේ පේපර්ස් තුනටම කොහොමද ඒ සිහිනයකට යන්න ලකුණු මට්ටම රඳා පවත්වා ගන්නේ කොහොමද කියලායි මම මේ පැහැදිලි කරන්න යන්නේ. දැන් බලමු මේ පළවෙනි එකට අපිට තියෙන ලියන පේපර් එක. මේකට ලකුණු දෙනවා 40ක්. එතකොට දෙවෙනි එකට තියෙන්නේ චිත්‍ර අඳින එකට මේකට ලකුණු 30යි. තුන්වෙනි එක ද්‍රව්‍ය බල ඇඳීම මේකටත් ලකුණු 30යි. එතකොට මෙතන එකතුව ලකුණු 100යි. ඔන්න ඔහොම තමයි ලකුණු මට්ටම හැදෙන්නේ. ඉතින් පළවෙනි එකට ලකුණු 40ක් දෙනවා. ප්‍රශ්න 40යි ලකුණු 40යි. එක ප්‍රශ්නයකට එක ගානේ ලකුණු 40යි. මේකට හුඟක් අය කියනවා මම පාඩම් කරලා මට ලියන්න පුළුවන්. ඒකෙන් හින්දා ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඒක නිසා මේකට මට ලකුණු ගන්න පුළුවන්. නමුත් මට අමාරු චිත්‍ර අඳින එක. එතකොට මේකට ලකුණු අරගත්තත් මේ දෙකට එයාට අමාරු නම් චිත්‍ර අඳින එක මේ දෙකටම ලකුණු මදි වුණොත් ඔයාට මෙතන එකතුව ඒ සිහිනයකට යන්න අමාරුයි. අපි බලමු මේකේ අවම මට්ටම. අවම ලකුණු ගන්න මට්ටම බලමුකෝ. පළවෙනි එකට ලකුණු 40න් ලකුණු අපි ගත්තා 20ක්. දෙවැනි එකට ලකුණු ඒකටත් ගන්නවා අපි ලකුණු 20ක්. තුන්වෙනි එකට ලකුණු 20ක් ගන්නවා. ඒ කියන්නේ ලියන පේපර් එකට ලකුණු 20යි, අඳින එකට 20යි, ද්‍රව්‍ය බල ඇඳීමට 20යි. මේක එකතුව ලකුණු 60යි. මෙතන අපිට ඒ සිහිනයකට යන්න බෑ. අමාරුයි. ඊළඟට අපි මෙහෙම බලමු. මේකට ලකුණු 40න් අපි 25ක් ගත්තා පළවෙනි එකට. දෙවැනි එකට මට හොඳට අඳින්න පුළුවන් ඒකෙහිඳ මට මේකට ලකුණු ගන්න පුළුවන් කියන මානසික මට්ටමේ මේ ඒ වගේ හිතාගෙන යන ළමයිට ලකුණු 30න් මේකට 25ක් අරගන්න. තුන්වෙනි එකට ද්‍රව්‍ය බල ඇඳීම් අමාරුයි. ඒක නිසා ලකුණු මට එච්චර ඒකට අරගන්න බෑ. ඒක නිසා මට මේ ලකුණු මට්ටම 30න් 20ක් විතර මේකට ගන්න පුළුවන්. ඔය විදියට හිතාගෙන ගියොත් මෙතන ලකුණු 70යි. මෙතන ලකුණු 70යි. මේකත් අපිට හිතන විදියට ඒ සිහිනයකට යන්න අමාරුයි. ලකුණු 70යි. ඊළඟට අපි මේකේ බලමු මේකට දැන් හොඳට ලියන්න පුළුවන් ළමයට ලකුණු 35ක් ගන්න පුළුවන්. ලකුණු 35ක් පළවෙනි පේපර එකට ලකුණු 35ක් ගන්න පුළුවන්. දෙවැනි එකට ලකුණු 30න් 25ක් අරගන්න පුළුවන්. තුන්වෙනි එකට ලකුණු 15යි. අවශ්‍ය කරන දේවල් ගුණාංග නැතුව මේ ද්‍රව්‍ය බල ඇඳීම ඇඳ නිසා එයා හොඳට ඇඳලා තියෙනවා. නමුත් අවශ්‍ය කරන ගුණාංග නැති හින්දා මෙයාට ලකුණු අඩු වෙලා තියෙනවා. හොඳට ඇඳ ටික ලකුණු හම්බ වෙලා තියෙනවා. අවශ්‍ය ගුණාංග නැති හින්දා ලකුණු අඩු වෙලා තියෙනවා. ලකුණු 15යි. එතකොට මෙතන එකතුව වෙනවා ලකුණු 75යි. ලකුණු 75යි. දැන් මේ ටික අපිට මදි. ඕලෙවල් වලට ඒ සිහිනයකට නම් අපි මේ ටික මදි. අපිට මේට ඇදී ලකුණු ගන්න ඕනේ. ඒක නිසා අපි මෙන්න මේ වගේ මට්ටමක් පවත්වගෙන යා යුතුයි. මම දැන් එකක් කියන්නම්. මේ මට්ටමට දැන් මේ පවත්වගෙන යන්න හදන මට්ටමට පවත්වගෙන ගියොත් ලකුණු මට්ටම ඔයගලන්ට ඒ සිහිනයකට යන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි කොටසට ලකුණු 40න් ගන්න ඕනේ ලකුණු 35ක් ගත යුතුයි.
ලකුණු 40න් ලකුණු 35ක් ගත යුතුයි. දෙවැනි එකට ලකුණු 30න් 25ක්වත් අවම 25ක්වත් අරගත යුතුයි. තුන්වැනි එකට ලකුණු 30න් 25ක්වත් අවම ලකුණු 25ක්වත් ගන්න ඕනේ. අවම ලකුණු 25ක්වත් අරගන්න ඕනේ. එතකොට මේක එකතු වෙනවා ලකුණු 85. මේක අපිට සාමාන්‍යයෙන් හිත සනස ගන්න පුළුවන් ලකුණු මට්ටමක්. ලකුණු 85යි. නැත්තම් ඔන්න ඊළඟට තියෙනවා මේකට ලකුණු 37ක් ගන්න පුළුවන් කියන සමහර ළමයි ඒගොල්ලන්ට හොඳ විශ්වාසයෙන් විභාගයට පෙනී සිටින ළමයට ලකුණු 37ක් ගන්න පුළුවන්. හරිම ලේසියි. ලකුණු 40න් 40ම ගන්න උනොත් පුළුවන්. ඊළඟට දෙවැනි එකට ලකුණු 30න් 27ක් ගන්න ඕනේ. තුන්වැනි එකටත් ලකුණු 30න් 27ක මට්ටමක් පවත්වාගෙන ගියොත් ඕගොල්ලන්ට ලකුණු 91ක් හම්බ වෙනවා. මේකත් හොඳ මට්ටමක්. මේ දෙකම හොඳ මට්ටමක්. ඉතින් මේ වගේ මේ ලකුණු මට්ටම අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් අපිට ඕ ලෙවල් වලට යන්න පුළුවන්. ඉතින් මේකේ ඕගොල්ලන් හොඳට බලන්න මේ කොටස් තුනටම එක හා සමානව ලකුණු මට්ටම් පවත්වාගෙන යන්න ඕනේ. ලියන එක හොඳට කරන්න පුළුවන් අඳින එක අමාරුයි කිව්වොත් මේ කොටස් තුනෙන් එකකට ලකුණු අඩු වුණොත් එතනත් අපිට එකතුව ලකුණු අඩු වෙනවා. මේ ඊළඟ එක තමයි දෙවනි කොටස. චිත්‍ර දෙවනි කොටසේ දෙවනි පේපර් එකේ කොටස් තුනක් තියෙනවා. චිත්‍ර අඳින්න තියෙන එකේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ පළවෙනි කොටස ආ කියන කොටසේ මාතෘකා කිහිපයක් එනවා. මාතෘකා පහක් හයක් එනවා. ඒකේ තියෙන්නේ ප්‍රකාශන. ඉතින් චිත්‍ර වලට අඩංගු යුතු කරුණක් තමයි මේ පරයවලෝකණය කියන එක. පරයවලෝකණය කියන්නේ ඈත තියෙන වස්තුන් කුඩාවට ළඟ තියෙන වස්තුන් විශාලවත් පෙන්වන එක. ඉතින් මේක අනිවාර්යෙන් පෙන්විය යුතුයි. මේකට ලකුණක් හම්බ වෙනවා. ඊළඟ එක අපිට තියෙනවා ඒකෙම දෙවනි කොටස. ඒකේ තියෙන මෝස්තර. හුඟක් ළමයි මෝස්තර නිර්මාණ තෝරගන්නවා. හැබැයි ඒකට ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. මෝස්තරයක් අඳිනවා නම් අපි පාවිච්චි හුඟක් වෙලාවට වෝටර් කලර්ස් පාවිච්චි කරා නම් හොඳයි මෝස්තරයක් නිර්මාණය කරන වෙලාවට. ඉතින් ඒ මෝස්තරේ අපි අඳින රේඛාවක් පවා හරි නීට් වෙන්න ඕනේ. ඒක හරි වැදගත් අපේ චිත්‍රයට. ඒකට ලකුණු හම්බ වෙනවා. ඒකට යොදන පාට අපි කියමුකෝ දේශීය කැටයමක් ආශ්‍රයෙන් අපිට මෝස්තරයක් නිර්මාණය කරන්න කියනවා. අපි ලස්සනට කැටයම අඳිනවා. ඇඳලා අපි පාට තෝරගන්නකොට අපේ දේශීය කලාවට කිසිසේත්ම ඔබින් නැති පාට ටිකක් අපි එකට දානවා. ඉතින් මේවට ලකුණු කැපෙනවා. ඉතින් අපි ඒ වෙලාවට තෝරගන්න ඕනේ අපේ දේශීය කලාවේ එන පාට. ඒ පාට ස්වල්පයක් තෝරගෙන අන්න ඒ පාට දෙක තුනෙන් තමයි මේ මෝස්තරේ නිර්මාණය කරන්න ඕනේ. නිර්මාණය කරලා මේකේ ගහන රේඛාවක් පවා මේකේ අපි කියමුකෝ යම් කිසි රේඛාවක තිබ්බා අන්තිම ඒ කියන්නේ රේඛා දෙකක් එකතු වෙන තැන. එතන තුඩක් වගේ තියෙනවා. අන්න ඒ හරියව පවා හරියට නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේවට ලකුණු හම්බ වෙනවා. එතකොට ඊළඟ එක තමයි ග්‍රැෆික් නිර්මාණ. ස්ටර් එකක් වගේ තෝරගත්තා නම් අපිට හරි ලේසියි ඔකට ලකුණු අරගන්න. ඒක ඇත්තටම මිනිස්සු පාඳින්න ඕනේ නැහැ පෝස්ටර් එකක් කියන්නේ. සුළු දෙයක් විශාල අර්ථයක් සුළු දෙයකින් පෙන්වන්න පුළුවන් දෙයක් තමයි පෝස්ටර් නිර්මාණය. දෙවනි පේපර් එකේ පළවෙනි කොටස කියන්නේ ප්‍රකාශන චිත්‍ර. දැන් අපි බලමු ගංගාවක දර්ශනය. අපි ඒක කොටස් කිහිපයකට බෙදා ගන්නවා. පර්යාවලෝකණය පෙන්විය යුතුයි, ආලෝක පර්යාවලෝකණය පෙන්විය යුතුයි. ඒක නිසා මේ බලන්න මේක කොටස් කිහිපයකට අපි වෙන් කරලා අඳින්න පුළුවන්. පළවෙනි කොටස අපිට ඉස්සරහම තියෙනවා මේ වගේ මම කටු සටහනක් විදියට අඳින්නම්. මේ වගේ ගල් ටිකක් ඉස්සරහ තියෙන ගස් ටිකක්. එතකොට මේක පළවෙනි කොටස. මේ ඉස්සරහ තියෙන කොටස පළවෙනි කොටස. දෙවන වල තියෙනවා ගංගාව. මේක දෙවනි කොටස. තුන්වෙනි තියෙනවා ගංගාවට එහා පැත්තෙන් තියෙන මේ වගේ ගස්වැල්
කිහිපයක් අපිට අඳගන්න පුළුවන්. මේක අපිට ගන්න පුළුවන් තුන්වෙනි කොටස. ඊළඟට ඈතින් තියෙනවා කඳු පන්තියක්, ඒක හතරවෙනි කොටස. ඊට එහෙන් තියෙනවා තවත් කඳු පන්තියක්, ඒක පස්වෙනි කොටස. අපිට මේක හයවෙනි කොටස. ඔන්න පර්යාවලෝකණය සහ ආලෝක පර්යාවලෝකණය අපිට පෙන්වන්න ලේසි. මේ වගේ කොටස් කිහිපයකට අපේ චිත්‍රය අපිට වටහා ගත්තොත් මේකේ පසුතලය කොටස් කීයක් තියෙනවද කියලා අපිට පාඩ කරන්න ලේසි. පළවෙනි කොටස ළඟම තියෙන වස්තුන් ටික, දෙවෙනි කොටස ටිකක් එහාට තියෙන වස්තුන්, තුන්වෙනි කොටස ඊටත් එහා ගිය වස්තුන් ටික, ඊට පස්සේ හතරවෙනි කොටස, පස්වෙනි කොටස ඈතම තියෙන කොටස ආය. ඉතින් මේ විදියට අපි අරගත්තොත් මෙන්න මේ වගේ ක්‍රමයකට චිත්‍රය නිර්මාණය කරොත් අපිට ලකුණු හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඈත තියෙන වස්තුන් ලාවටත්, ඒ කියන්නේ අපේ මේ චිත්‍රයේ පාට අඩුවෙන් ඊට පස්සේ ඒක ළඟට වෙනකොට හොඳට පැහැදිලිවත් පාට නිර්මාණය කරන්න, එතකොට මේවට ලකුණු හම්බ වෙනවා. පර්යාවලෝකණයට ලකුණු හම්බ වෙනවා, ආලෝක පර්යාවලෝකණයට ලකුණු හම්බ වෙනවා. මේකේ හරියට අපිට මාතෘකාවට අනුව අඩංගු විය යුතු කරුණු මේ චිත්‍රයට අඩංගු වෙලා නම්, මාතෘකාව හොඳට පැහැදිලිව මේ චිත්‍රයෙන් පේනවා නම් අපිට ඒකටත් ලකුණු හම්බ වෙනවා. දෙවනුව මෝස්තර. මෝස්තර නිර්මාණයේදී අපි කියමුකෝ අපිට එනවා බිත්ති සරසිල්ලා, ඒ කියන්නේ මියුරල් එකක් කියමුකෝ. බිත්තියකට සුදුසු මියුරල් එකක් නිර්මාණයේදී ඕගොල්ලෝ මුලින්ම කඩදාසියේ අඳින දල සැලැස්ම නිර්මාණය කරන්න කියනවා, පෙන්වන්න කියනවා. එතකොට අපි ඒ මියුරල් එකක් අපි ඒ සැලැස්ම ඇඳලා මේකේ මේ මියුරල් එක අපි අරගන්න කොටස් මෙතන නම් කරන්න ඕනේ. අපි අඩි අඟල් වලට පෙරලලා මේකේ ලකුණු කරන්න ඕනේ. අපි කියමුකෝ අඩි 10ක් උස අපිට දීලා තියෙනවා ප්‍රමාණයක්. අඩි 10ක් උස අපිට අඩි 6ක් පළල මියුරල් එකක් නිර්මාණය කරන්න කියනවා. ඒ මියුරල් එකට සුදුසු දල සැලැස්මක් අඳින්න කියනවා. එතකොට අපි අරගන්න ඕනේ මෙන්න මේ වගේ අඩි ප්‍රමාණය අඟල් වලින් පෙන්වන්න ඕනේ. අපිට 1 2 3 4 5 6 7 8 9 10 10. උස අඩි 10යි, පළල 6යි. පළල 6. හැබැයි මේක නිර්මාණය කරනකොට මේ කොලේ තනිකර කොලේ ගන්න එපා, කොලේ මැද වෙන්න මේක නිර්මාණය කරන්න. මේ විදියට අපේ උසයි පළලයි අපි මාක් කරන්න. මාක් කරලා මේක ඇතුලේ තමන්ගේ මේ මියුරල් එකට සුදුසු නිර්මාණය කරන්න පටන් ගන්න. එතකොට මේක බලන එක්කෙනාට මේකට ලකුණු නොදී ඉන්නම බැරි තත්ත්වයක් උදා වෙනවා. මේකට ලකුණක් මේවට හම්බ වෙනවා. තුන්වෙනි එකට ග්‍රැෆික් නිර්මාණ. ග්‍රැෆික් නිර්මාණයේදී අපි හිතන්න හුඟක් වෙලාවට ලේබල් එකක්, ලෝගෝ එකක්, පොත් පිට කවරයක්, ඒ වගේම පෝස්ටර් එකක්, හුඟක් වෙලාවට පෝස්ටර් එකක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඕගොල්ලන් විභාගයට යන්න ඉස්සෙල්ලා මේ ග්‍රැෆික් නිර්මාණ තෝරගන්න නම් විභාගයට යන්න ඉස්සෙල්ලා ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ගේ ගෙදර දොරේ තියෙන ඔය සබන් දවටනයක් අරගෙන මේ සබන් දවටනය කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ ජෑම් බෝතලයක ලේබල් එකක් අරගෙන බලන්න. මේවා අනිවාර්යෙන් එන කරුණු. එතකොට පොත් පිටකවරයක්, කතන්දර පොතක් හෝ සංගරාවක් හෝ, මේ කතන්දර පොතක් නම් කොහොමද පිටකවර නිර්මාණය වෙලා තියෙන්නේ, ඒකේ ළමා කතා පොතක් නම් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ, වෙනත් සංගරාවක් නම් බෞද්ධ සංගරාවක් හෝ වෙනත් යම්කිසි සංගරාවක් නම් ඒකේ මුල් පිටුව කොහොමද නිර්මාණය වෙන්නේ,
නැත්තම් පාසලෙන් වාර්ෂිකව කරන ප්‍රදර්ශනයකදී හෝ සම්දර්ශනයකට සුදුසු මේ පොතක් නම් ඒ සංග්‍රහයක් නම් ඒකේ කවරේ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද මේ වගේ කරුණු පොඩ්ඩක් බලා ගන්න. ඒ වගේම පෝස්ටර් එකක් නම් විශාල අර්ථයක් කොහොමද මේ පොඩි රූප එකෙන් දෙකෙන් නිර්මාණය කරන්නේ කොහොමද මේ දේවල් පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඕගොල්ලන් විභාගයට ගිහිල්ලා ග්‍රැෆික් නිර්මාණ තෝරගන්නවා නම් ඒ කොටස තෝරගන්නවා නම් මේ වගේ මේ ගැන සැලකිලිමත් වෙලා ගියොත් හුඟක් හොඳයි. ඉතින් ලේබල් එකක් නිර්මාණය කරනවා නම් ඔගොල්ලන් හොඳට බලන්න ගෙදර දොරේ තියෙන ඔය මොකක් හරි එකක ලේබල් එකක් අරගෙන ඒකේ තියෙන අඩංගු කරුණු මොනවාද කියලා බලලා ඒ ටික අනිවාර්යෙන් නිර්මාණය කරන්න. අපි කියමු ජෑම් බෝතලයක ලේබල් එකක් කියලා. මේකට බර, ඒකේ තියෙන ජෑම් බෝතලේ තියෙන බර, හරිද? මොකද්ද මේ මොන එක්කෝ අපි කියමු ඩියුල් ජෑම් එකක් කියලා, හරිද? ඒකට අවශ්‍ය පින්තූරේ බර, එතකොට මේ තව ඒකේ මිල, මේ අඩංගු කල් ඉක්ුත් වෙන දිනය, ඒක නිෂ්පාදනය කළ දිනේ, මේවත් සඳහන් කරන්න පුළුවන් නම් හරියටම මේ ලේබල් එක නිර්මාණය කරන්න පුළුවන් නම් මේවට ලකුණු හම්බ වෙනවා. කාරණේ තමයි මේ ග්‍රැෆික් නිර්මාණයේදී අනවශ්‍ය පාට භාවිත කරන්න එපා. අනවශ්‍ය විදියට මුළු කොලේ පිරෙන්නම් පාට භාවිත කරන්න එපා. ඒක අපිට අවාසියක් වෙනවා. ඒක නිසා මේක හොඳට පැහැදිලි වෙන්න ඕනේ අපිට. ඒකෙදි අවශ්‍ය කාරණාව විතරක් ඉස්මතු වෙන විදියට පාට භාවිත කරන්න, සීමිත පාට ප්‍රමාණයක් භාවිත කරන්න, අනවශ්‍ය විදියට පාට භාවිත කරලා තමන්ගේ චිත්‍රය අනිත් අයට පැහැදිලි අපැහැදිලි වෙන විදියට නිර්මාණය කරන්න යන්න එපා. ඉතින් මේ වගේ කරුණු කිහිපයක් ඔළුවේ තියාගෙන මේ නිර්මාණය කරොත් එහෙම මේ ග්‍රැෆික් නිර්මාණ කියන එකත් ඉතාම ලෙහෙසි ලකුණු අරගන්න. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ද්‍රව්‍ය බල ඇඳීමක් හරියටම කරන්නේ කොහොමද, ද්‍රව්‍ය බල ඇඳීමකදී තිබිය යුතු කරුණු, ඒ කියන්නේ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද, ද්‍රව්‍ය බල ඇඳීමකදී ලකුණු ගන්න පුළුවන් විදි මොනවාද, ලකුණු දෙන ක්‍රම මොනවාද කියලා අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අපි මේ සතියේම අපේ ඒ ද්‍රව්‍ය බල ඇඳීම පිළිබඳව යන පාඩම ඇතුළත් වීඩියෝ එක අපි මේ සතියේම අපේ ආර්ට් රූම් එකෙන් ඉදිරිපත් කරන්නම්. ඉතින් ඔලෙවල් කියන්නේ හරි ලේසි. හුඟක් අය බොරුවට බය වෙලා තියෙන්නේ ඔලෙවල් අමාරුයි කියලා. ඉතින් අපි පාඩම් කරනවා නම් අපිට ඒකට සුදුසු විදියට මූණ දෙන්න ශක්තිය තියෙනවා නම් අපිට මේ ඔලෙවල් කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. හුඟක් ලේසි දෙයක්. ඕක මොකද මමත් ඔලෙවල් වලට පෙනී ඉන්නකොට ඕගලන් වගේ මමත් බය වුණා ඔලෙවල් විභාගේ ලං වෙනකොට මේ පපුව ගැහෙනවා. හරියට මේ අපි කරන්නේ මොනවද කියලාත් අපිට මතක නැහැ. ඒ තරමට බය වෙනවා. ඉතින් විභාගෙට ගිහිල්ලා පළවෙනි පේපර් එක අතර අරගෙන පළවෙනි පේපර් එක ලියනකොට මේ හිතනවා මේ මොකද්ද අප්පා මෙච්චර බය වෙන්නේ, අපි අපරාධයක් බය වුණේ කියලා. ඉතින් ඒක නිසා හොඳ මානසික තත්ත්වෙන් ඔලෙවල් වලට යන්න, චිත්‍ර පේපර් එකට පේපර් මම ඉස්සලා කිව්වා වගේ පේපර්ස් තුනක් තියෙනවා, තුනටම හොඳටම ලකුණු අරගන්න, ඒ සිහිනයකට යන්න ලේසි. ඒක නිසා අපි ලබන සතිය කතා කරමු ඩබල් බල ඇඳීමට කොහොමද ලකුණු අරගන්නේ කියලා. අනිවාර්යෙන් ලකුණු ගත යුතු කාරණා ටික මම පැහැදිලි කරන්න. ඉතින් එතකන් ඔයගලන්ට සුබ දවසක්. අයිබෝවන්.